ක්‍රීඩාවා ත්‍රස්තවාදයකම මේ දෙකේ සමානකමක් නැහැ. ඒ වගේම අපි දන්න විදිහට මේ දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ. ලෝකෙම පිළිගන්න මහත්මා ක්‍රීඩාවක් විදිහට ක්‍රිකට් ක්‍රීඩාව තුළින් විනයගරුක පිරිසක් සමාජයට දායාද කරන ක්‍රීඩාවක් බවට ක්‍රිකට් පරිවර්තනයේ වෙද්දී ත්‍රස්තවාදය තුළින් මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා. මෙම වාතාවරණයක් ඇතුලේ පසුගිය කාලේ අපි දැක්කා ලෝකේ ටෙස්ට් වරම් දිනපු රටවල් දෙකක් වන පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය කියන රටවල් දෙක තුළ මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා ක්‍රිකට් වලට ලොකු බලපෑම් රාශියක් එල්ල වුණා. කොහොමනත් මේ රටවල් දෙක පිළිබඳ කතා කරද්දී විශේෂයෙන් ඇෆ්ගනිස්තානය පිළිබඳ පසුගිය දවසක රොයිටර් පුවත් සේවය අපූර්ව වාර්තාවක් පළ කරලා තිබුණා. මේ වාර්තාව පළ කරමින් රොයිටර් පුවත් සේවය කියලා තිබුණේ ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තවාදීනුත් දැන් ක්‍රිකට් වලට නැඹුරු වෙමින් ක්‍රිකට් රස්කී බවට පත් වෙලා තියෙනවා කියලා. ඇතරම රොයිටර් පුවත් සේවය සඳහන් කරන මේ වාර්තාවේ එක්තැනක මෙන්න මෙහෙම සටහනක් තියෙනවා. මං ක්‍රිකට් වලට ගොඩක් ආදරය කරන කෙනෙක්. මෙහෙම කියන්නේ මුල්ලා බදියුදීන් කියන්නේ වෙන කවුරුත් නෙමෙයි ඇෆ්ගනිස්තානයේ නන්ගල්හාර් දිස්ත්‍රික්කයේ තලේබාන් කැරලි ප්‍රධානියා. කැරලිකරුවන්ගේ ප්‍රධානියා විදිහට කටයුතු කරන්නේ මුල්ලා බදියුදීන්. ඔහු තමයි කියන්නේ මං ක්‍රිකට් වලට ගොඩක් ආදරය කරන කෙනෙක් කියලා. පාකිස්තාන් දේශ සීමාවට ආසන්න ප්‍රදේශයේ තියෙන මේ නගරයේදී තලේබාන් කැරලිකරුවන් ක්‍රිකට් තරගයකට සංවිධානය කරා කියලා තමයි මේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙලා තිබුණේ. ඒ වගේම අපි ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනත් රටවල් එක්ක තරග වදින්දි රේඩියෝවෙන් තරග අහනවා. ඒ විතරක් නෙමෙයි සමාජ ජාල ඔස්සේ අපි ලකුණු තත්ත්වයන් පවා බලනවා. ඒ වගේම ක්‍රිකට් පිළිබඳ තොරතුරු දාන අය පිළිබඳවත් අපි ෆලෝ කරනවා කියලා කියන කැරලි නායකයා ක්‍රිකට් වලට අවධානයෙන් අපි ඉන්නවා වගේම ක්‍රිකට් ගැන අවධානයෙන් ඉන්න අය ගැනත් අපි අවධානයෙන් ඉන්නවා කියලා සඳහන් කරලා තිබුණා. අතරම 1990 තලේබාන් පාලන කාලයේදී තමයි ඇෆ්ගනිස්තානයේ බොහෝ දෙනා ක්‍රිකට් වලට නැඹුරු වෙලා ක්‍රිකට් තමන්ගේ රටේ ප්‍රචලිත කරගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක දිගින් දිගටම ක්‍රිකට් වලට සියලු දෙනා නැඹුරු වෙති කාලයක් ඉස්ලාමීය පාලනය තුළ ඇෆ්ගනිස්තානය තුළ තරුණයින්ට ක්‍රිකට් තහනම් වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ක්‍රිකට් වලට නැඹුරු වීමත් එක්ක පල්ලේ යාඥා කිරීමට බාධා පැමිණීමේ සඳහා කාලය නැතිවීම. මේ නිසා කාලයක් තිස්සේ ක්‍රිකට් වලට ඔවුන්ගේ ආගමික පැත්තෙන් ලොකු බලපෑමක් වගේම තහනමක් පැනවිලා තිබුණා. ක්‍රිකට් වලට මේ වෙන විට තමන් පවා ආදරය කරනවා කියලා මුල්ලා බදියුදීන් පවා කියන්න පෙළඹිලා තියෙනවා. මේ විදිහට ඇතන් සටන්කාමීන් ක්‍රිකට් වලට ආදරය කරද්දී පසුගිය කාලේ ක්‍රිකට් වලට ISIS ප්‍රහාරයෙන් ඔවුන් ඔප්පු කළා පෙන්නනවා හැම ත්‍රස්තවාදීම ක්‍රිකට් පිස්සෙක් නෙවෙයි කියලා. කොහොමනත් ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය පාලනය අවසන් වෙලා මේ වෙනකොට කැරලිකරුවන් බවට පත් වෙලා ඉන්න පෂ්ටුන් කැරලිකරුවන් ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් වල රසිකින් වෙලා කියලා තමයි රොයිටර් පුවත් සේවය තවදුරටත් වාර්තා කරන්නේ. අතන මේ අතරේ ඉන්න තවත් එක් පෂ්ටුන් කැරලිකරුවෙක් සටහන් කරනවා, මම නම් ඇෆ්ගනිස්තානයේ ක්‍රීඩකයන්ගෙන් ආසම රෂීඩ් ඛාන්ට කියලා. එතෙන් මේ විදිහට ඔවුන් තමන්ගේ ක්‍රිකට් වලට තියෙන නැඹුරුතාවය ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම අපි අවුරුදු 30ක යුද්ධයක් කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් වලින් ලෝකේ වැඩපෙන්නද්දී LTT ත්‍රස්තවාදී සංවිධානයත් අපේ ක්‍රිකට් වලට යම් නැඹුරුතාවයක් තිබුණා කියලා අපිට අහන්නට ලැබුණා. ඒ නිසා අපි හිතනවා මේ ක්‍රීඩාවෙන් ලෝකෙට විනයගරුක මිනිස්සු බිහි කරන්න පුළුවන් වෙලාවක ත්‍රස්තවාදී මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා වෙනුවට මේ ත්‍රස්තවාදයට යන මිනිස්සුන්ට ත්‍රස්තවාදයට යන තරුණයින්ට ක්‍රීඩාවට යොමු වෙලා සමාජයට ලෝකෙට වැඩදායි මිනිස්සු වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒක මේ ලෝකෙට මොනතරම් සුන්දර හෙට දවසක් නිර්මාණය කරන්න අවස්ථාව සලසයිද කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඇෆ්ගනිස්තානයේ කැරලිකරුවන්ට ක්‍රිකට් වල රසිකයෝ වෙන්න හැකියාව ලැබීම විතරක් නෙමෙයි ඔවුන්ට ඒ ත්‍රස්තවාදයේ පැත්තකින් තියලා මිනිස්සු විදියට සමාජගත වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සැපලි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.